ما يكيوان مي بدو بدو كان IMF එකේ කියලා දෙන ආකාරයට තමයි මේ tax වැඩි කරන්න කියලා කරලා. දැන් එවැනි තත්ත්වයකට දෙක ගොවියටත් ඔබ දැන් බලපානවද දැන් ඉස්සරහ? මේ හැම දෙයකම ගොවියට විවිධ බලපානවා. මොකද හේතුව තමයි උද්දමනය ගොවියට වාසි කියලා අපි සාමාන්‍ය ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ගොවියට උද්දමනය කියන එක වාසි කියලා. මොකද හේතුව තමයි මේක මේ සැරේ වැඩි වෙනකොට අමුද්‍රව්‍ය වල වියදම ඒකට සාපේක්ෂව තමන්ගේ නිෂ්පාදනයටත් මිල වැඩි වෙන්න ඕනේ. එතකොට ඒ හරහා තමන්ගේ ආදායම ඉහළ යනවා. ඒ නිසා උද්දමනේ එක මොහොතක ගොවියට වාසි කියලා තමයි ඉගෙන ගන්නේ. හැබැයි මේ රටේ මේ පවතින බදු ක්‍රමයේ හරහා තියෙන උද්දමනය ගොවියට අවාසි දාගයි. හේතුව මොකද ගොවියාගේ සියලුම අමුද්‍රව්‍ය වල මිල ඉහළ ගිහිල්ලා. හැබැයි ගොවියාගේ නිෂ්පාදනයට එනකොට නිෂ්පාදනයේ සොච්චමකටවත් විකල්ප ගන්න බැරි තැනට වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ අපි ඉගෙනගත්තු ආර්ථික විද්‍යාවට පරිබාහිර ආර්ථික ක්‍රමයක් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි ආර්ථිකේ කඩන් වැටෙන්න මේ රට මේ තරම් ඛේදවාචයකට පත් වෙන්න ප්‍රධානම හේතු බවට පත් වෙන්නේ ආර්ථික විද්‍යාත්මක නියාමයන්ට පිටින් තමයි අපේ රටේ ආර්ථිකේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක බොහොම පැහැදිලි. දැන් 22 වෙනි සංශෝධනයේ ඔබතුමා දැන් අත උස්සනවද නැද්ද? 22 වෙනි සංශෝධනයේ ගුණාත්මක දේවල් ගණනාවක් තියෙනවා. ඒවට අපි කොහෙත්ම විරුද්ධ නැහැ. අපිට මේ මොහොතේ ඍජුවම විරුද්ධ වෙන්න පුළුවන් ප්‍රධාන කාරණයක් විදිහට තියෙන්නේ මේ මැතිවරණයේ අවුරුදු 4 හමාර දක්වා කල් දාන්න ගන්නා වූ උත්සාහය. අපි අවුරුදු 2 හමාර තුල මේ මැතිවරණයකට ඉක්මනින් මැතිවරණයකට යන්න පුළුවන් ඉඩසකර තියෙන්න ඕන කියන මතයේ ඉන්නවා. අනිකුත් බොහෝ දේවල් වලට ගුණාත්මක දේවල් අපි 19ට අත උත්සපු පක්ෂයක් 19 තුල තිබිච්ච දේවල් ඒ වගේම අපිට දිත්ව පුරවැසියන්ට නැවත පාර්ලිමේන්තු රෙන්ඩ දැන් අයත් මේ හරත් නම් ඉතින් නිර්මාණය වීගෙන යනවා. ඒ නිසා දිත්ව පුරවැසිභාවයත් අහෝසි කිරීම ඔය කියන කාරණා දෙකට ඇරුණාම අපිට විශාල වශයෙන් විරුද්ධ වෙන්න හේතු කාරණා ගණනවන්නේ අපි ඉල්ලුවෙත් මෙවැනි වෙනසක් ඉල්ලුවේ මොකද අපිට පාර්ලිමේන්තු තුල ස්වාධීනව අගමැතිවරණයට පැවැත්මක් තිබිය යුතුයි කියන කාරණේ තුල අපි ඉන්නවා. ඒ නිසා එතෙන්ට එන්න පුළුවන් විදිහට මේ 22 වෙනි සංශෝධනය තුල ක්‍රියාත්මක වෙනවා නම් අපි බොහොම සද්භාවයෙන් ඒට උදව් කරන්න සූදානම්. දැන් මේ හැම දැන් බලුවොත් මේ ජනාධිපතිතුමාගේ පැත්තෙන් බැලුවොත් ජනාධිපතිතුමා හිතනවා ඇති දැන් මම ඔබටද බලය අඩු කරගන්නේ. බලය අඩු කරාම මේ තියෙන අස්ථාවරත්වයේත් එක්ක යාට වැඩ කරගන්න අමාරුයි කියලා වෙලා. එතන කොහොට්ටුව හිතනවා අපි මොකද මේ බලය අඩු කරගන්නේ ජනාධිපතිතුමාගේ බලය අඩු කරලා දෙන්නේ කියලා. එතකොට ඡන්ද හම්බ වේද කොහොට්ටුවේ? නෑ ඒ බොහොම පැහැදිලිව පේන ගැටලුව තමයි අද පොහොට්ටුව ඇතුලේ විශාල අර්බුදයක් තියෙනවා. එතුමාලාගේ පැවැත්ම පිළිබඳව තමයි මේ කට්ටිය උත්සාහ කරන්නේ රටේ පැවැත්ම ගැන නෙමෙයිනේ. ඇයිද මේ හැම මොහොතකම අපි මේ ව්‍යවස්ථා සංශෝධනය කරලා තියෙන්නේ පවතින රජයන්ට වාසි සහගත වන විදියට මිස රටට වාසි සහගත නොවේනේ. ඒ නිසා අද රනිල් වික්‍රමසිංහට රට ගැන යම්කිසි දශමයක අල්ප මාත්‍රයක හරි කැක්කුමක් තියෙනවනම් මේ ජනමතයෙන් පරිබාහිර ආපු කෙනෙකුට මේ රටේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න හරි ලේසි. ඒ නිසා අද රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ අවසාන කාලභාගයේ දේශපාලනයේ සහ ජීවිතයේ ගෙවන පුද්ගලයෙක් විදියට අර මැරුණහම වලටත් හෙන ගහනවා කියලා කියනවනේ සාමාන්‍යයෙන් එහෙම කතාවට. ඒ නිසා වලටවත් හෙන නොගහනද මේ කරපු දේවල් වලින් ජනතාවගේ සාපයෙන් ගැලවෙන්න මේ සංශෝධනයවත් රටට හිතදායි විදියට ගේන්න පුළුවන් විදියට කටයුතු කරනවා නම් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහට යම් කිසි හරි අස්වැසිල්ලක් ඒ හරහා ලැබෙන්න පුළුවන්. නමුත් රාජපක්ෂවරුන්ගේ වහල් බවට පත් වෙලා රාජපක්ෂවරුන්ට අවශ්‍ය විදියට මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාව වෙනස් කරන්න උත්සාහ කරොත් මං හිතන්නේ එතුමාගේ වලටත් මං හිතන්නේ ජනතාව හෙන ඉල්ලයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. කලත් පාන්න නැතිවරණක් ඒක කියලා කවුරුත් බලාපොරොත්තු වෙනවද? ඔතුමා ලැහැස්සේ වෙනවා. ඒකට මහින්ද මහත්තයාට අනුව අද තිබ්බත් ඔවුන් දිනනවා. නෑ එයාලා හිතාන ඉන්නේ අර දැක්කනේ අපි දැනටත් දැක්ක අර සංගරණයක් තිබ්බ ලංකාවේ මීහරක් ජනගහනය මීහරක් ග්‍රහණය 108යි කියලා. ඒකෙන් කොටසක් අපි දැක්ක කළුතරනුත් දැක්කා නාවල පිටියෙත් අපි දැක්කා. ඒ අයගෙන් ඡන්ද ගත්තොත් මං හිතන්නේ මෙයාට දිනන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ මේ රටේ මීහරක් ග්‍රහණය ඉතාම අඩුයි. 69 ලක්ෂයක් හිටපු එක අද 8 ලක්ෂයට බැහැලා තියෙනවා. ඒ නිසා ඔය කියන දේවල් වල ලොකු විශ්වාසයක් තියෙනවනේ මැතිවරණයකට එන්න. ඇයි දෙයියනේ මේ මැතිවරණයකට අපිට දැන්ුණත් පුළුවන් කියලා පම්පෝරි ගහලා මහින් රනිල් වික්‍රමසිංහට කියලා මැතිවරණය කල් දාගන්නද? රනිල් වික්‍රමසිංහ බය කරනවා නැත්නම් බල කරනවා අවුරුදු 4 මාර දක්වා මේක දික් කරගන්න කටයුතු කරනවා. ඉතින් දෙයියනේ මේ රටේ එකක් තමයි මෙයාලට ඡන්ද දෙනව නම් තවත් අනේ මම මට මොනවා හරි රටක පාස්පෝට් එකක් හදලා වීසා එකක් ගහලා දෙන්න මම මේ රටෙන් යන්න. මේ රටේ මිනිස්සු එහෙනම් රට හදන්න බෑනේ. මේ රටට කරන්න පුළුවන් ලොකුම වින්නැහිය විනාශය කරලා රටම විනාශ කළ අවසානයේ දැන් අපිට අයින් කරේ. දැන් අගමැති ධූරෙන් මහින්ද රාජපක්ෂ අයින් වෙලා ගියේ එතුමටම යන්න වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරෙන් අයින් වෙලා ගියේ තමන්ට කරගන්න බැරි හින්දා. මම දැන් මෙයා කපුට මුදල් ලැබෙමු ධූරේ දාලා ලංකාවට යන්න ගියේ එයාලට කරගන්න බැරි හින්දා. ඒ හින්දා නේද අර පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ආපු රනිල් වික්‍රමසිංහට දීලාද පැත්තකට වෙලා පිටිපස්සෙන් තල්ලු කර කර ඉන්නේ.
එනිසා බැරි පිරිසකට අද අද දුන්නත් බෑ හෙට දුන්නත් බෑ දැන් අද නාමල් රාජපක්ෂ දාලා ඉන්නවා අර කමිටුවේ සභාපති ධූරයට ඉතින් Tamanට බලයේ තියෙන මොහොතේ කරන්න බැරි වෙච්ච ඉතින් ඒ වෙලාවේ කරේ මොනවද නගර අලංකරණේ ඈ ජිම් කට්ටල බෑ මේක මිනිසුන්ට කණ්ඩ නැ මිනිසුන්ට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න රටේ වත්කම් නැ නගර අලංකරණ 200යි කෝටි 2 ගානේ ඈ ජිම් කට්ටල හැම නගරේක හැම ග්‍රවුන්ඩ් එකකටම ජිම් කට්ටල Taman තරුණමද හැබැයි ආර්ථික ප්‍රතිලාභයක් ලබන තැනට මේක ගෙනියන්න ඕන කියන තැන දැක්කේ නැහැ. යුද්ධය අවසන් වෙච්ච මොහොතේ මේරට හරි පාලකෙක් හිටියා නම් අපේට අද මේ යුද්ධෙන් පස්සේ ගත වෙච්ච වසර ටික ඇති අපිට උළු උස්සන්න තිබුණා. හැබැයි යුද්ධෙන් පස්සේ රටේ සංවර්ධනය කියන එක මුවා වෙලා හොරකම දූෂණය ව්‍යාප්ත කරපෙකේ ප්‍රතිඵලය තමයි අද රාජපක්ෂරුන් මේ තත්ත්වයට පත් වුනේ. ඒ නිසා අද රාජපක්ෂරු මේ තත්ත්වයට පත් වුණත් මේ මකලවත් හදන්න බෑ රාජපක්ෂරු මතක තියාගන්න. නැත්තම් 2015 පැරදුනේ මේ හොරකම දූෂණේ හින්දා අය 2019 එනකොට අයපව් හරි විලැජ්ජාවක් තිබුණා නම් එතනින් පස්සේ හරි රට ගැන ඉතල වැඩ කරන්න තිබුණා. ඒ ඇවිල්ලා අයත් පටන් ගත්තේ මොකද? එදාට වැඩි ඉක්මනින් කරන්න පටන් ගත්තා තරගෙට. එදා අයියාගේ යට හිටපු මල්ලිලා ටික විදිහට සුළුයෙන් කර කර හිටපු රොකන් ටික දැන් මල්ලිලටත් බලය ලැබුණාම අයියට වැඩි කෝටිපතිව වෙන්න මල්ලිලා උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි රටක් විදිහට භුක්ති විඳින නිසා Tamanට බලය ලැබිච්ච වෙලාවේ කරගන්න බැරි වෙච්ච දේ රටත් විනාශ කරලා Tamanගේ තිබිච්ච ජනප්‍රියත්වයත් විනාශ කරගෙන Tamanගේ පක්ෂෙත් විනාශ කරගෙන අර අලු වස්ත්‍රය කැටිම කියනවනේ අලු මතින් නැගිටිනවලු අලු වලින් නැගිටින හොල්මන් භූතයෝ මිනිස්සුන්ට අලු මතින් නැගිටින්න හැකියාවක් නැහැ හොල්මන් මේ මිනිස්සු වෙලා මුණ්ඩ කරන්න බැරි වෙච්ච දේ භූතයෝ හොල්මන් වල ඇවිල්ලා මේ රටේ කරයි කියලා කවුරු හරි බලාපොරොත්තු වෙනවනම් ඒ මිනිහා ගිහිල්ලා අංගොඩට හරි මුල් ඒරියාවට හරි ගිහිල්ලා මොලේ පොඩ පරීක්ෂා කරලා කටයුතු කරන්න හැබැයි ඒ ඒ විදිහට මොලේ තියෙනවනම් ඇවිල්ලා ඡන්ද පොලට නයි යන්න එපා දෙයියන් ගිනාමි ඒ කරලා මේ රටේ 120ක් වෙච්ච සමස්ත ජනතාව අමාරුවේ දාන්න නම් ඔය ඔබේ මොලේ පාවිච්චි කරලා කතරේ ගහන්න එපා අර නාවල පිටියේයි කළුතරයි එකතු වෙච්ච ජනතාවට කියන්නේ අනේ කරුණා කරලා යන්න අංගොඩට ගිහිල්ලා නැත්තම් මුල් ඒරියාවට නැත්තම් ගමේ ඉන්න කවුරු හරි මානසික වෛද්‍යවරයෙක් හරි අම්බෙලා අනේ තමන්ගේ මොලේ පොඩ්ඩක් පරීක්ෂා කරගන්න මේ කට්ටිය දෙපැයි ඉන්න කිට්ටවන්නද කිහිලිකරුවේ කිහිලිකරු වලින් උස්සගෙන අවිල්ලද මේරට ගොඩනගන්නද දැන් තරුණෙක් විදිහට වැඩ කරන්න පුළුවන් කාලේ බැරි වෙච්ච එක දැන් දෙපැත්තෙන් දෙන්නේ උස්සගෙන අනිත් පැත්තෙන් කතා කරනකොට එතන බලන්නකො දැන් රටේ ජනාධිපතිවරයා කවුද කියන එකත් අමතක වෙනවා මතක ශක්තිය මේක මේ මහින්ද රාජපක්ෂ විතර පොදු කාරණයක් නෙමෙයි මෙරටේ ඕනෑම වයස්ගත වෙනකොට ඇති වෙන කාරණයක් අමතක වීම කියන එක. එතකොට මෙරටේ ප්‍රධාන පුරවැසියා ජනාධිපති කවුද කියන එක අමතක වෙච්චි ඒ කට්ටියගේ ඒ වේදිකාවෙම කියන නාකි මහිනා කියන. ඉතින් නාකි මහිනෙක්ගෙන් ඊගාවට කරගන්න පුළුවන් කියලා හිතනවනම් ඒ හිතන මිනිස්සුන්ට අපි කියනවා අනේ දෙයියන්ගේ නාමේ ඔහොම හිතාගෙන ගෙදරටම වෙලා ඉන්න ඡන්ද පොලට රන් ඉන්න එපා.